රංජෙන්ට පොඩක් වරදිලා එක ඔය ඉලක්ක මනිවාරෙන් විටොඩා වැඩිහෙන්ට ඕනි කොහොමත් ගංජකුඩු ගැහිල්ල කෙසේ වෙතත් ගංජකුඩු ගෙන්නන එකට ඒවට සම්බන්ධයි නම් ඕකේ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තටම එල්ලන්න ගියොත් එහෙම ජනාධිපතිට නැවත වතාවක් කැබිනට් මණ්ඩලයේ සෑ කී දිනක් ඕකේ එල්ලන්න වීද දන්නේ නැහැ. ඉතින් රංජෙන්ට මම හිතන්නේ පොඩ්ඩක් වැරදිලා ওই ඉලක්කම අපි හිතන්නේ විතරට වැඩි කියලා. මේ කියන්නේ ආණ්ඩුව ඇමති කෙනෙක්නේ. ඉතින් ඒක අපිට සුළුවෙන් තකන්න බෑ. ඒ නිසා රංජන් රාමනායක මහත්තයාගේ වගකීමක් තියෙනවායි කවුද කියලා හිලිදලව් කරන එකත්. ඒ නිසා එතකොට වගකීමක් තියෙන වගේම තමයි විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීවිට ජනාධිපතිටත් ඒ වගේ මගමැතිටත් මේකේ වගකීමක් තියෙනවා. තමුන්ගේ ඇමතිවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරපුවාම ඒ පිළිබඳව වහාම සොයා බලලා ඊට අදාළ මැදිහත් වීම කරන එක කැබිනට් මණ්ඩලයේ වගකීමක්. ඇත්තම ඉතින් අපිට හිතෙනවා මේ මේ කොකේන් නෙමෙයි ගහන්න තියෙන ඔක්කොම ගහලාද මේ තීන්දුව තීරණ ගන්නේ. ඒ තීරණ ගත්තාම මේවා ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. ඔව් කොහොමත් ඉතින් මේ ඒ தත්ති තුල ඉතින් අපිට විවිධ පැති කඩවල් ඔස්සේ මේක හිතන්න පුළුවන්කම තියෙනවා. ආණ්ඩුවම කුඩු ගැහුවා වගේ තමයි හැසිරෙන්නේ අතර ගත්තොත්. ඒ කියන්නේ අන්දරට ටෝක් දුන්නා කියන්නේ ඒකට හේතුව තමයි ප්‍රාදේශීය කියන්නේ පෞගේ කාලේ තුන නැති යමතුරුන් 1168 කට බාර ලයිසන් දීලා තියෙනවා. ඇත්තටම ගමේ කසිප්පු කරන පෙනා කරන්නේ හරිද? සල්ලි නැතිකමටනේ බඩ වියතරක ගන්න. එක්ක තමන්ගේ දරුවා ඉස්කෝලේ යවා ගන්න. හරිද? ජීවත් වෙන්න බැරි එකමට. හරිද? අමාරුකමට. හරි. එතකොට ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මේ කොකේන් ගහන්නේ තමන්ගේ දරුවා ඉස්කෝලේ යවා ගන්න බැරුව හරි බඩ වියතරක් ගන්න බැරුව හරි නෙමෙයිනේ. නේ? ඇත්තටම තවත් කළු සල්ලි හම්බ කරන උමනාවේ. ව්‍යාපාරේ. ඒ නිසා ජනාධිපතිවරයාට මම අර ඉස්සෙල්ලා කිව්වේ එකයි මාතෘකාව හැදුවනේ. මේ රටේ මාතෘකාව හදනවා. ව්‍යවස්ථා සංශෝධනයේ මාතෘකාව හැදුවා. ඒ චුයින්ගම් එක හැපුවා. ඒක ඉවරයි. ඊළඟට සේන දළඹුව ආවා. ඒකට ආණ්ඩුව හරියට උත්තර දුන්නේ නැහැ. ඒ මර්ධනය මැදිහත් දුන්නේ නැහැ. ඒ චුයින්ගම් දැන් යට කරලා තියෙනවා. හිතලා යට කරලා තියෙනවා. දැන් මදුස්ගේ චුයින්ගම් ගෙනල්ලා තියෙනවා. නේ? දැන් ඒකත් තව සතියක් දෙයක් යනකොට යට කරනවා. තවත් චුයින්ගම් එකක් දෙයි මොකක් හරි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් දැන් මේ වෙලාවේ මදුස්ගේ චුයින්ගම් එක. නේ? මද්ද්‍රව්‍ය. විෂ මද්ද්‍රව්‍ය කියන චුයින්ගම් එක අල්ලලා රටවට යනවා. ඉතින් බයිලානේ මේ ගහන්නේ නේ ගමේ කසිප්පු නැති කරන්න හදනවා සුරංගනා කතා කැබිනට් එකේ කොකෙන් ගන්නවද අතර මොකද්ද මම මේ ඔය දැන් ලබන සතියේ ජනාධිපතිතුමා දානවලුනේ විශේෂ පනතක් ගමේ කසිප්පු අහෝසි කිරීමේ පනත ජනාධිපතිතුමාට කියන්නේ ගමේ කසිප්පු අහෝසි කිරීමේ පනතර දාන්න කලින් එතුමා මේ රට ආදර්ශයක් දෙමින් පොළොන්නර දිස්ත්‍රික්කයේ පැය 24ම තියෙන එකම බාර් පර්මිට් එක කැන්සල් කරන්න. ඒ බාර් පර්මිට් එක තියෙන්නේ දැනට තියෙන්නේ මුළු පොළොන්නර දිස්ත්‍රික්කයේම සාකච්ඡා වෙන්නේ තිදස්සරණේ තමයි ඒ කැබිනට් මේ ඒ බාර් පර්මිට් එක තියෙන්නේ කියලා. ඒක ගිය අවුරුද්ද දුන්නා කියලා තමයි කියන්නේ. ඇත්තද බොරුද කියන කාරණාව මේක රටට කියලා මේ පොළොන්නර දිස්ත්‍රික්කයේ තියෙන මේ මොකද්ද විශේෂ ප්‍රශ්නේ පොළොන්නරදිස්ත්‍රික්කයේ හැමෝම කතා වෙන ප්‍රශ්නේ ඇත්තද බොරුද කියලා මේ රට කියලා එහෙම බාර් ලයිසන් එකක් තියෙනවා නම් පළවෙනියෙන් ඒක අහෝසි කර. තමන්ගේ නෑදෑයන්ගේ හෝටල් වලට තියෙන බාර් ලයිසන් ටික අහෝසි කරලා ගමේ කසිප්පු පෙරණ එකට පනතක් ගේන්න. එතකොට සාධාරණයි. ඔව් දෙවට සුදා තියන්න නෙමෙයි දෙවට සුදා කහන් කරනකොට ගෙදර සුදා තහනම් කරලා ඉන්න ඕනේ.